අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙච්ච එකම එක ටෙස් තරගය පෙබරවාරි 28 වෙනිදා ඉඳලා තමයි මේක පැවැත්වුණේ. ඉතින් මේ තරගය ජයග්‍රහණය කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වෙනවා. ඉතින් ඒක ඉතිහාසගත වන්නේ අයර්ලන්ත ටෙස් කණ්ඩායමක් ලබාගත්ත පළවෙනි ජයග්‍රහණය විදිහට. මීට කලින් ඔවුන් තරග 7ක් ක්‍රීඩා කරලා තිබ්බා. නමුත් ඒ තරග 7ම පරාජයට පත් වුණා. ඉතින් ඔවුන්ගේ ටෙස්ට් ඉතිහාසයේ 2018 ඉඳලා ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගේ ක්‍රීඩා කරන්නේ පකිස්තානයත් එක්ක 2018 එදා ඉඳලා අද වෙනකන් ටෙස්ට් තරඟ දෙකකින් යුත් තරඟාවලියක් ක්‍රීඩා කරලා තියෙන ශ්‍රී ලංකාව එක්ක විතරයි. අපි දන්නවා 2023 ශ්‍රී ලංකාවේ පැවැත්වෙච්ච තරඟ දෙක දැන් ශ්‍රී ලංකාව ඉතාම පහසුවෙන් මේ ටෙස්ට් තරඟ දෙක ජයග්‍රහණය කරා. ඉතින් එච්චරයි ඉතිහාසයේ තියෙන්නේ ටෙස්ට් තරඟ දෙකකින් යුත් තරඟාවලි. අනිත් තරඟාවලි 6ම එක ටෙස්ට් තරඟයේ තරඟාවලි. මේ අෆ්ගන් තරඟාවලියත් එක ටෙස්ට් තරඟයක තරඟාවලියක්. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි 8වන ටෙස් තරගය ජයග්‍රහණය කිරීමට අයර්ලන්තය සමත් වෙනවා. මේක පැවැත්වුනේ එක්සත් අරාබි එමිර රාජ්‍යය කියන්නේ ඇෆ්ගනිස්ථානයේ හෝම් සීරිස් එකක් විදිහට තමයි මේක පැවැත්වුනේ කියන එකත් කියන්නට ඕන. ඉතින් මේ තරගයේ තොරතුරු දිහා බලපුවම ඇෆ්ගනිස්ථානයේ පළමෙන් පන්දුරු පහර දුන 155ක් පමණයි ඔවුන් ලබාගත්තේ පළවෙනි ඉනිමේදී. 41ක් කරිම් ජනත් නොදවි ලබාගෙන තියෙනවා. ආරම්භක ප්‍රතිකරු සද්රාන් 53ක් ලබාගෙන තියෙනවා. විශේෂම මේකේ ගුරුබාසුත් ක්‍රීඩා කරා ටෙස්වරම් ලබාගෙන ඔහු සාර්ථක නෑ පළවෙනි ඉනිමේදී. තිගොමරි ලකුණු 155ක් පන්දුවර 54 පන්දු 5ක් තුල ලබා ගැනීමදී කඩලු 5ක් මා කදිය ලබා ගන්නවා. ඉතින් අපි කවුරුත් දන්නා ක්‍රීඩකෙක් යං කඩලු දෙකක් ලබාගෙන තිනවා. මැකාති එක කඩුල්ලයි චැම්ප කඩලු දෙකයි විදිහට තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ පළවෙනි ඉනිම ක්‍රීඩා කරා අයර්ලන්තය 263ක් ලබා ගත්තා. එහිදී 52ක් පෝස්ටලින් ලබා ගත්තා. 49ක් චැම්ප ලබාගෙන තියෙනවා. 32ක් ටේක්ට ලබාගෙන තියෙනවා. 38ක් මැක්බ්‍රයින් ලබාගෙන තියෙනවා. ඒ වගේ ගොඩක් ක්‍රීඩකයෝ ලකුණු 30කට වඩා ලබාගෙන තියෙනවා. ඒ අනුව තමයි 263කට ගියේ. හැබැයි කඩලු 5ක් සියල් රහමන් ලබා ගත්තා. කඩලු 3ක් නවීද් සද්රාන් ලබා ගත්තා. ඒ විදිහට සඳහන් වන. ඊට පස්සේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කර ඇෆ්ගනිස්ථානයේ 218ක් විතරයි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. ඉතින් ඊට පස්සේ අයර්ලන්තයට ඉලක්කය බවට පත්වන්නේ ලකුණු 111ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කිරීමට. ඒක පන්දුවාර 32ක් තුලදී සිදු කරලා අවසන් කරනවා ඔවුන්. කඩලු 4ක් පමණක් දැවි ලකුණු 58ක් බැල්බනි නායකයා නොදෙවි ලබා ගන්නවා. 27ක් ටක ලබාගෙන තියෙනවා. ඒ අනුව කඩලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමත් එක්ක අයර්ලන්තය ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා. ඉතින් ඇෆ්ගනිස්ථානය පළවෙනි ජයග්‍රහණය ලබා ගැනීමට කොච්චර ටෙස්ට් තරඟ ප්‍රමාණයක් ගත්තද කියලා කිව්වොත් එහෙම ඒක දැනගන්නට ඉතාම කැමති වෙනවා අනිවාර්යෙන්. ඔවුන් අයර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කරපු දෙවන ටෙස්ට් තරඟයේදී ඔවුන් ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුණා. ඒක විශේෂත්වයක්. මේ වන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ටෙස් තරඟ දෙකක් පමණයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. එකක් බංග්ලාදේශයට එරෙහිව 2019දී 2018දී අයර්ලන්තයට එරෙහිව පළවෙනි ටෙස්ට් ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුණා. ඔවුන් තරඟ දෙකකින් ඇත්තනම පළවෙනි ටෙස්ට් ජය හොයාගන්නට සමත් වෙලා තියෙනවා. අයර්ලන්තයට ටෙස් තරඟ 8ක් ගියා පළවෙනි ජයග්‍රහණය හොයාගන්නට. එතකොට ඒත් එක්කම දැන් අනිත් කණ්ඩායම් වලත් එළියට ඇවිල්ලා තියෙන්නේ කොහොමද ටෙස්ට් ජයග්‍රහණ ලබා ගත්තේ කියලා. ඉතින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම තමයි ගහපු පළවෙනි ටෙස් තරගේම ජයග්‍රහණය කරලා තියෙන. ඉතින් අපි දන්නවා 1800 ගණන් වල එංගලන්තයත් එක්ක ගහලා ඒ කාලේ එහෙම ලොකු ටෙස් කණ්ඩායම් නැහැ. ඔවුන් දෙගොල්ල ගහලා ඒකේ පළවෙනි තරගයේ ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරලා තියෙනවා. එංගලන්තය දෙවන ටෙස් තරගේ ජයග්‍රහණය කරලා තියෙනවා. එතකොට ඕස්ට්‍රේලියාවට 1යි ගිහිලා තියෙන්නේ. එංගලන්තයට 2යි ගිහිලා තියෙන්නේ. පකිස්තානයත් හැබැයි ඊට පස්සේ ටෙස් වරම ලබා ගත්තාට පස්සේ ඔවුන් දෙවන තරගයේ ජයග්‍රහණය කරලා තියෙනවා. ඒතර ඇෆ්ගනිස්ථානයේත් අපි දන්නවා අයර්ලන්තයට එරෙහිව දෙවන තරගයේ ජයග්‍රහණය කරනවා. කොදෙව්වන්ට තරඟ 6ක් ගිහිල්ලා තියෙනවා පළවෙනි ජය හොයාගන්නට. අයර්ලන්තය මෙතන තරඟ 8ක් ගිහිල්ලා තියෙනවා පළවෙනි ජය හොයාගන්න. සිම්බාබ්වේට තරඟ 11ක් ගිහිල්ලා තියෙනවා. දකුණු අප්‍රිකාවට තරඟ 12ක් ගිහිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවට තරඟ 14ක් ගිහිල්ලා තියෙනවා. 1985දී වගේ තමයි මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව ලබා ගන්නේ. ඒ අපේ හොඳම ප්‍රතිවාදියා විදිහට එදා සිට අද දක්වාම සිටින අසල්වැසි ඉන්දියාවට එරෙහිව 1985 සැප්තැම්බර් 11 වෙනිදා දුලිප් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතුව සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී අපි ලකුණු 149කින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක තමයි අපේ පළවෙනි ටෙස්ට් ජයග්‍රහණය. අපට ටෙස්ට් තරඟ 14ක් ක්‍රීඩා කරන්නට වෙලා තියෙනවා පළවෙනි ජයග්‍රහණය හොයාගන්නට. ඒක හැබැයි තරඟ 3කින් යුත් තරඟාවලියක්.
එකම එක තරඟයයි ජයග්‍රහණය කරලා තියෙන්නේ. එතකොට තරඟාවලියත් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තිනවා. අනෙක් තරඟ දෙකම ජයපරාජයකින් තොරව අවසන් වෙලා තිනවා. දෙවන ටෙස්ට් තරඟය තමයි අපි ජයග්‍රහණය කරේ. ඒක ඉතිහාසගත ටෙස්ට් තරඟාවලියක් බවට පත් වෙනවා ශ්‍රී ලංකාව හමුවේ. මොකද ටෙස්ට් තරඟාවලියක් මෙන්ම ටෙස්ට් තරඟයක් ජයගත්ත ප්‍රථම අවස්ථාව මේ අවස්ථාව විදිහට තමයි ඉතිහාසයට එකතු වන්නේ. ඉතින් මේ ටෙස්ට් තරඟය ගැන නිකන් කෙටියෙන් කියාගෙන ගියොත් එහෙම සිදත් වෙත්තමුණි අමල් සිල්වායි තමයි ආරම්භක ප්‍රතිකරුව වෙලා තින්නේ. පළවෙනි ඉනිමේ අමල් සිල්ව 111ක් ලබාගෙන තිනවා. ඊට පස්සේ රංජන් මඩුගල්ල තුන්වෙනි ප්‍රතිකරුව 54ක් ලබාගෙන තිනවා. රොයි ඩයස් හතරවෙනි ප්‍රතිකරුව 95ක් ලබාගෙන තිනවා. දුලිප් මෙන්ඩිස් 51ක් ලබාගෙන තිනවා. අර්ජුන රණතුංග ලකුණු 21ක් ලබාගෙන තිනවා. පළවෙනි ඉනිමේට 385ක් ලබාගෙන තිනවා. ඉතින් කපිල් දේව් එහෙම ඉන්දියානු කණ්ඩායමේ ඉඳලා තිනවා අපි දන්නා කියන ක්‍රීඩකයෝ. එතකොට 244යි ඉන්දියාව වෙනුවෙන් ගහලා තින්නේ. අපි දන්නා කියන ක්‍රීඩකයෝ පොඩ්ඩක් බැලුවොත් එහෙම අසරුදින් ගහලා තිනවා. ලක්ෂ්මන් සිවරාම ක්‍රිෂ්ණන් ගහලා තිනවා අපේ දැන් විචාරකෙක් සුනිල් ගවස්කා ගහලා තිනවා. අමරනාත් ගහලා තිනවා. රවි සහසිත් ගහලා තිනවා. කපිල් දේව් නායකයා. ඉතින් ওই වගේ ක්‍රීඩකයෝ ටිකක් තමයි ගහලා තින්නේ. රොමේෂ් රත්නායක කඩුලු 4ක් ලබාගෙන තියෙනවා. අසන්ත දිමේල් කඩුලු 2ක් ලබාගෙන තියෙනවා. අර්ජුනත් කඩුලක් ලබාගෙන තියෙනවා. ඊට පස්සේ දෙවෙනි ඉනිම 206යි කඩුලු 3කට අත්හිටුවලා තියෙනවා. ඉනිම අරවින්ද සිල්වා 75ක් ගහලා තියෙනවා දෙවෙනි ඉනිමේදී. තුන්වෙනි පිටිකරුවා විදිහට ඇවිල්ලා රොයි ඩයස් නොදෙවි 60ක් ගහලා තියෙනවා. ඊට පස්සේ 198ට සියල්ලම දැවි ගිහිල්ලා තියෙනවා ඉන්දියානු කණ්ඩායම දෙවෙනි ඉනිමේදී. ලකුණු 348ක් හඹාගෙන යාමේදී දෙවන්ත ජයග්‍රහණයක්. අසන්ත දිමේල් කඩුලු 3යි, රොමේෂ් රත්නායක කඩුලු 5යි, සාලි අහංගම කඩුලු 2යි විදිහට තමයි ලබාගෙන තියෙන්නේ. තරඟේ අපි ඉතාම පහසුවෙන් දෙවන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වෙනවා ඉතිහාසයේ පළවෙනි ජයග්‍රහණය විදිහට. ඉතින් ඊට පස්සේ ඉන්දියාවට තරඟ 25ක් ගිහිල්ලා තියෙනවා පළවෙනි ටෙස්ට් ජය හොයාගන්නට අද ඔහොම හිටියට. ඊට පස්සේ බංග්ලාදේශයට තරඟ 35ක් ගිහිල්ලා තියෙනවා. නව ශ්‍රීලන්තිය ගත්තාම තරඟ 45ක් ගිහිල්ලා තියෙනවා පළවෙනි ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය කරන්නට. ඉතින් නව ශ්‍රීලන්තේ තමයි දැනට වැඩිම ටෙස්ට් තරඟ ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ පළවෙනි ටෙස්ට් ජය ලබා ගන්නට. ඉතින් ඒක එසේ මෙසේ කාලයක් නෙමෙයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඉතින් වාර්තාවල සඳහන් වන්නේ 1930 ඉඳලා 1956 වෙනකන් නව ශ්‍රීලන්තේට ඉන්න උනාලු පළවෙනි ටෙස්ට් ජයග්‍රහණය ලබා ගන්නට අවුරුදු 26ක් බලාගෙන ඉඳලා තියෙනවා ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කරන්නට. ඉතින් ඒක තමයි ඉතිහාසයේ වැඩිම කාලය, වැඩිම කාලයක් බලාගෙන ඉඳපු කාලය. කොදෙව්වන්ට එරෙහිව තමයි එම ටෙස්ට් ජයග්‍රහණය ලබාගෙන තියෙන්නේ කියලා වාර්තාවල සඳහන් වෙනවා. ඉතින් ඒ හැඟීම කොච්චරද කියලා අපිට හිතා ගන්නට පුළුවන් අවුරුදු 26ක් බලාගෙන ඉන්න වුණාම ටෙස්ට් තරඟයක් ජයග්‍රහණය කරන්නට. channel එක subscribe කරන්න, සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.